සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ කියන දේ හරිම සුන්දරයි. මම හැමදාම පාවිච්චි කරන වචනයක් මේ සුන්දරත්වයේ කියන දේ ජීවිතේ භුක්ති විඳින්න ඔබට ඉඳගන්න තැන, ඉඳගන්න විදිය, ඉඳගන්න මේ ආසාව මේ ඔක්කොම වැදගත් වෙනවා. සමහර වෙලාවට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් අපිට මේ ජීවිතේ ගත කරගන්න අත්‍යවශ්‍යයි. හැබැයි මේ ජීවිතේ ගත කරන්න අපිට අවශ්‍ය කරන සිතුවිලි ආවත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරි තරමට අපි අසරණ වෙලා. ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ මේ ඉඳගන්න පොසිෂන් එක හරිම වැදගත්. සමහර වෙලාවට ඔබට ඉඳගන්න පුළුවන් වේවි මේ විදියට. මේ විදියට ඉන්න පුළුවන්. හැබැයි මේ විදියට ඉන්නකොටත් ඔබේ ජීවිතයට ලොකු සහනයක් ලැබෙනවා. ඔබේ ජීවිතයට ලොකු සැනසීමක් ලැබෙනවා. ඒ වගේම ඔබට ඉඳගන්න පුළුවන් වේවි පුටුවක. ඔබට හාන්සි වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඉන්න පුළුවන් මේ විදියට නේ. ඔබේ ජීවිතේ ඉඳගන්න ඉරියව් ඕන තරම් තියෙනවා. මෙහෙම කකුල උඩ ඉඳගන්නට පුළුවන් නේ. එතන දැන් මේ විදියට ඉඳගන්න පුළුවන්. එතන මේ විදියට ඉඳගන්නකොට ඔබේ මගේ ජීවිතයට දැනෙන මේ ශක්ති ප්‍රමාණය වෙනස්. මේස දෙවියන් වහන්සේ ඔබව මාව මවනකොට මේ හැමතැනකින්ම නමන්න පුළුවන් විදියට මවලා තියෙන ඔබට මට ජීවිතේ බලයක් ලැබෙන්න. ඉතින් මම හිතන්නේ දැන් මෙහෙම මම රෙකෝඩ් කර කර ඉන්න ගමන්ම වතුර දිගේ සර්පෙක් ආවා. ඒකයි මම එකපාරට මෙහෙම ඉඳගත්තේ. ඒ කියන්නේ කතාව ඇහෙනකොට ඌට ඕන වුණා මං හිතන්නේ ළඟට එන්න අහගෙන ඉන්න. ඉතින් මනුස්ස මට්ටම තුල ඔබ ඉඳගන්න පොසිෂන් එක ඔබ දන ගහපුවාම මේ ඉඳගන්න විදිය ඒක ගොඩක් වැදගත්. ඇයිද කියලා අහුවොත් කාර්ය මේ ඉඳගන්න ඉරියව්ව අනුව ඔබට මේ ගොඩක් දේවල් අහිති කරගන්න පුළුවන්. ගොඩක් දේවල් ඔබේ ජීවිතේ එකතු කරගන්න පුළුවන්. ඔබ මාළු ළඟට ගිහිල්ලා ඉඳගත්තුත් කාර්ය මාළු ළඟට එනවා. නේ සුභාදහම පරිසරයේ ළඟට එනවා. ඒ නිසා අපි මේ ඉඳ ගැනීම ගොඩක් වැදගත්. ඉතින් රත්නම් මේ තාත්තේ පුතේ දුවේ දැන් අපි ඉඳගන්නකොට ඒ වගේ ශක්තියක් තියෙනවා වගේම නැගිටිනකොට ඒ වගේම ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ නැගිටම තියෙන ශක්ති ප්‍රමාණය ඊට වඩා වෙනස්. ඒ නිසා තමයි අර පෞකාර ස්ත්‍රිය බිම වැටලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ මෙහෙම නැමෙනවා. උන්වහන්සේත් නැමෙනවා. උන්වහන්සේ නැමිලා එතන ඉන්න ගමන්ම උන්වහන්සේට යමක් කතා කරන්න ඕන වෙනකොට ඒ බලයත් එක්ක විශ්වාසයත් එක්ක උන්වහන්සේ ආයෙත් නැගිටිනවා. මේ නැගිටින එක ගොඩක් වැදගත්. එස සමහර අවස්ථාවන් තියෙනවා ඉඳගෙන කතා කරන්න. සමහර මොහොතවල් තියෙනවා හිටගෙන කතා කරන්න. සමහර මොහොතවල් තියෙනවා අත් දෙක මෙහෙම බැඳගන්න. සමහර මොහොතවල් තියෙනවා අත් දෙක පිටිපස්සට දාන්න. සමහර මොහොතවල් තියෙනවා අත් දෙක රිලැක්ස් තියාගන්න. සමහර මොහොතවල් තියෙනවා ඇඟිල්ල මෙහෙම පෙන්නන. සමහර මොහොතවල් තියෙනවා මෙහෙම කරන්න. සමහර මොහොතවල් තියෙනවා මෙහෙම කරන්න. සමහර මොහොතවල් තියෙනවා මෙහෙම කරන්න. එහෙනම් මේ අපේ ඉරියව් මේ හැම දෙයක්ම ගොඩක් වැදගත්. සමහර වෙලාවට අපේ මේ ඉරියව් ගැන අපි එච්චර හිතන්නේ නැහැ. ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් නේ මූණේ ඉරියව් වල අවශ්‍යතාවය, ඇඟිලි වල අවශ්‍යතාවය, කකුල තියාගෙන ඉන්න විදිය අවශ්‍යතාවය. දැන් මේ හැම දෙයක්ම ඔබව මාව සතුටෙන් තියන්නයි යන්නේ. ඒ නිසා ඔබ කියන අලංකාරයේ මම හැම වෙලාවෙම මෙහෙම ඉන්න කෙනෙක් විතරක් නෑ. ඒතර මෙහෙම ඉන්න ඕන වෙලාවට මෙහෙම ඉන්න වේවි. මෙහෙම ඉන්න ඕන වෙලාවට මෙහෙම ඉන්න වේවි. හැබැයි මේක මේ ඔබේ ජීවිතේ පුරුද්දක් නෙමෙයි. ඒ නිසා දැන් පුරුද්දකින් තොර ඔබගේ අවශ්‍යතාවයට අනුව ශාරීරික අවශ්‍යතාවයට, මානසික අවශ්‍යතාවයට සහ ඔබ කතා කරන විෂය ධාරාවේ අවශ්‍යතාවයට තමයි ඔබේ මගේ ඉරියව්ව වෙනස් විය යුත්තේ. එහෙනම් අද ඉඳලා හිතලා බලන්න ඔබ ඉඳගෙන කතා කරන්නේ මොනවද? හිටගෙන කතා කරන්නේ මොනවද? මේ මොහොතේදී මේ හාෆ් ලෝටස් වලට ගිහිල්ලා ඉන්නේ කොහොමද? ඔබ ධනිසයෙන් ඉඳගෙන මේ මොහොතේදී කකුල් දෙකේ ඉඳගෙන ඉන්නේ කොහොමද? මේ හැම දෙයක්ම බලලා ඔබේ ජීවිතේ ඇතුලේ ලොකු බලයක් අයිති කරගන්න පුළුවන් වේවි. ඉතින් මේ සුන්දර පරිසරයක් ඇතුලේ රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ ගොඩක් වැදගත්. මේ සුන්දර පරිසරයේ ගොඩක් වැදගත් හැම වෙලාවෙම. පරිසරයක් නැත්තම් කාර්ය ඒක ඇතුලේ වැදගත් නැහැ. ඒ නිසා ජුත්තත්තා කැමරාවක් අරගෙන ආපුව මේ පරිසරයට දැක්ක ගමන් මට හිතුණා මේක ඇතුලේ පොඩි රෙකෝඩින්ග් එකක් කරා නම් හොඳයි කියලා. නේ. ඉතින් ඒ නිසා
පරිසර හිතකාමී වෙන්නට ඕනේ. අපි ගෙවල් දොරවල් හැදුවත් මේ පරිසර හිතකාමී වෙන්නට ඕනේ. එතකොට තමයි මේ හැම දෙයකටම වටිනාකමක් ඇති වෙන්නේ. මම ඔබට යාඥා කරනවා. ඔබේ ඉරියව්ව ගැන අවබෝධයක් ඇති කරගෙන ඔබ පටන් ගන්න ඔබේ ජීවිතයේ හැමදාම උදේ ඉඳලා හැන්දෑව වෙනකම් සිතන පතන දේවල් ඔක්කොම ඔබට හරියනවා විතරක් නෙමෙයි ඔබ වෙතට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔබ සිල් දෙනා කියන්නේ